वेलकम टू कॉन्स्टिट्यूट चैनल आदापि आरंभ करने अन्य सीमा सहित समागम गिनुं करने अतरवेन पाडम अपे सीमा सहित समागम गिनुं करने पाडम मालावे अतरवेन पाडम अद मे विदिट आरंभ वेनवा एतोट मे हतरवेनी पाडमें मम ओगंट उगन्नन्न बलापोरोत्तु वेन्नी संचित प्राग्दानित किरीम हा हिमिकम निकुत्व संबंध गिनुंगत किरीम गैन එක ගැන අවබෝධයක් ලබා ගන්නට අර මූලිකව අපි ඉගෙනගත්ත කලින් පාඩම් වල ඉගෙනගත්ත කොටස් නිකුත් කිරීම ගැන අවබෝධයක් එක්ක ඔබ ඒ කලින් පාඩම් බල නැත්තම් 1 2 3 පාඩම් බල නැත්තම් ඒවන් බලන්න මොකද ඒ පාඩම් වල දැනුම අවශ්‍ය වෙනවා අපි ඉදිරි පාඩම් කරගෙන යනකොට එතකොට මොකක්ද මේ සමාගමක හිමිකම් නිකුතුවක් කියන්නේ අපි හිමිකම් නිකුතුව කියන එක සරලව පැහැදිලි කරනවා නම් අපිට කියන්න පුළුවන් සමාගම කිසියම් කොටස් ප්‍රමාණයක් ඒවා මිලදී ගැනීමයි අයිතිය දැනට සිටින සාමාන්‍ය කොටස් හිමියන්ට පමණක් සීමා කර නිකුත් කරයි නම් එය හිමිකම් නිකුතුව ලෙස හැඳින්වේ. එතකොට යම් සමාගම ඔවුන්ගේ සමාගමේ දැනට ඉන්න සාමාන්‍ය කොටස් හිමියන්ට පමණක් सीमा करला यम कोटस्पमानकुंदनवन अपि ए पोटस् निकुतुव हिमिकम पोटस् निकुतुव किल हदुन्नो एतकोट किं पहेदुलन कारण तमयि समागमक बाहिर पार्श्वयन्ट नत्तम बाहिर पुत्कलयन्ट सामान्य कोटस् हिमियन्गेन परिबाहिर वेच्च अयट मे हिमिकम कोटस् मिलदी गनीमि अयितियक् नेह මොකද සමාගම නිකුත් කරන්නේ හිමිකම් නිකුතුවක් සාමාන්‍ය කොටස් හිමියන් සඳහා පමණයි. ඔවුන්ට සීමා කළ තමයි නිකුත් කරන්නේ. එහෙමනම් මේ කොටස් නිකුත් කිරීම සිද්ධ වෙන්නේ මුදලට. හැබැයි මෙතන විශේෂත්වය තමයි සාමාන්‍ය හිමිකම් නිකුතුවකදී කොටසක වටිනාකම නැත්නම් කොටසක අපේ ප්‍රතිෂ්ඨාව කියලා කියනවා. ඒක වෙළඳපළේ කොටසක මිලට වඩා අඩු වෙන්න පුළුවන් යම් ප්‍රමාණයක්. උදාහරණයක් විදිහට සමහර අවස්ථාවල නැත්නම් උදාහරණයක් විදිහට යම් සමාගමක වෙළඳපළේ කොටසක මිල රුපියල් 40යි නමුත් සමාගම ඔවුන්ගේ සිටින දැනට සිටින සාමාන්‍ය කොටස් හිමියන්ට හිමිකම් නිකුතුවක් සිදු කිරීමේදී වෙළඳපළේ කොටසක මිල රුපියල් 40 වුණත් ඒක ඊට වඩා අඩු මිලකට උදාහරණයක් විදිහට රුපියල් 30කට වාගේ මිලකට හිමිකම් නිකුතුව සිද්ධ කරන්න පුළුවන්. ඒ තමයි සාමාන්‍ය ස්වභාවය හිමිකම් නිකුතුවක. එහෙනම් අපි දන්නවා දැන් හිමිකම් නිකුතුවක් කියන්නේ සමාගම ඔවුන්ගේ යම් කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමයි අයිතිය දැනට සිටින සාමාන්‍ය කොටස් හිමියන්ට පමණක් සීමා කරලා නිකුත් කරනවා නම් කොටස් නිකුත් කරනවා නම් අපි ඒකට කියනවා හිමිකම් නිකුතුව කියලා. ඒතර හිමිකම් නිකුතුව සිද්ධ කෙරෙන්නේ මුදලටමයි. සාමාන්‍යයෙන් හිමිකම් නිකුතුවක ප්‍රතිෂ්ඨාව නැත්තම් වටිනාකම වෙළඳපළේ කොටුන්ගේ කොටසක මිලට වඩා අඩු වෙන්න පුළුවන්. ඒක ඕක තමයි හිමිකම් නිකුතුව කියන එකේ අදහස. එහෙමනම් අපි බලමු මොකක්ද මේ හිමිකම් නිකුතුවක අරමුණු කියලා. හිමිකම් නිකුතුවක අරමුණු ගැන සඳහන් කරනකොට සමාගමක් හිමිකම් නිකුතුවක් සිදු කරනවා වර්තමාන කොටස් හිමියන් තෘප්තිමත් කරන්න. ඔවුන්ගේ කොටස් හිමිකම දැනට සිටින සාමාන්‍ය කොටස් හිමියන්ගේ කොටස් හිමිකම වැඩි කරලා ඔවුන් අභිප්‍රේරණය කරනවා. ඔවුන් තෘප්තිමත් කිරීම හිමිකම් නිකුතුවක අරමුණක් වෙනවා. ඒ වගේම හිමිකම් නිකුතුවක් සිද්ධ කරාම සමාගමේ ප්‍රාග්ධන එහෙමත සමාගමේ හිමිකම පුළුල් වෙනවා. ප්‍රසිද්ධ කොටස් නිකුතුවක් කරන්න යනකොට යන වියදමට වඩා වියදම් අඩු කරගන්න පුළුවන් මේ හිමිකම් නිකුතුවේ. මොකද හිමිකම් නිකුතුවක් කරන්නේ සමාගමේ දැනට සිටින සාමාන්‍ය කොටස් හිමියන්ට නිසා ඒක ප්‍රසිද්ධ කොටස් නිකුතුවක් සමාගම කරන්න
යනකොට දරන්න වෙන වියදමට වඩා අඩු විසඳන් අඩු නිසා ඒක ඔබට ප්‍රායෝගික පැහැදිලි ඇති අඩු නිසා මේ හිමිකම් නිකුත්වක් කිරීමෙන් සමාගමේ වියදම් අඩු කරගන්න පුළුවන් අනිත් අතට මේ හිමිකම් නිකුත්ව තුලින් සමාජමේ පරිපාලනයට බලපෑම් ඇති වෙන්නේ නැහැ ඒකට හේතුව අයිතිකරුවන් මෙත කොටස් හිමියන් වෙනස් වීමක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ මොකද දැනට සිටින සාමාන්‍ය කොටස් හිමියන්ට මිලදී ගන්න පුළුවන් වෙන විදිහට සීමා කරලා විතරයි හිමිකම් නිකුත්වේදී ප්‍රශ්නිකුත් කරන්නේ එතකොට බාහිර පාර්ශ්වයන්ට සමාගමේ කොටස් මිලදී අරගෙන සමාගමට සමාගමේ අයිතිකරුවන් බවට පත් වෙන්න බෑ එතකොට ඒ හේතුවෙන් සමාගමේ අයිතිය වෙනස් වෙන්නේ නැහැ පරිපාලන බලපෑම ඇති වෙන්නේ නැහැ හේතුව දැනට තියෙන සාමාන්‍ය කොටස් හිමියන්ගේ හිමිකම් වැඩි උතරයි එතන සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ කරුණු තුන අපට මූලිකව හඳුනා ගන්න පුළුවන් හිමිකම් නිකුත්වක අරමුණු විදියට. අපි එහෙනම් ඊළඟට සලකා බලන්න ඕනේ අපේ පැත්ත අපි ගිනුම් තියෙන පැත්ත කොහොමද හිමිකම් නිකුත්වක් සමාගමක් සිද්ධ කරොත් ඒ හිමිකම් නිකුත්ව අපි ගිනුම් ගත කරන්නේ කියලා. එතකොට හිමිකම් නිකුත්වක් පිළිබඳව සාමාන්‍ය කොටස් හිමියන්ට දැනුම් දුන්නාට පස්සේ ඒ හිමිකම් නිකුත්වට අදාළ කොටස් ප්‍රමාණය අදාළ සාමාන්‍ය කොටස් හිමියන් විසින් මිලදී ගන්නවා. ඒ වගේම අයදුම් ප්‍රතික්ෂේප කිරීමක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඕට නිකුත් කරන කොටස් ප්‍රමාණයම මිලදී ගැනීම සිද්ධ වෙනවා. සාමාන්‍ය දැනසින සාමාන්‍ය කොටස් හිමියන්ට පමණක් ප්‍රශ්න කුත් කරන නිසා ඒ වගේම ආයුධ ප්‍රතික්ෂේප වීමක් සිද්ධ වෙන්නේ නැහැ හිමිකම් නිකුත්වේදී. ඒ වගේම ගෙව්වට පස්සේ ඍජුවම කොටස් විභජනය වෙනවා. එහෙමනම් අපි සාමාන්‍යයෙන් සමාගමක කොටස් නිකුත් කරනකොට අපිට ආයුධමේදී මුදල් ලැබීම අපි ගිණුම්ගත කරපු විදිහටම අපට හිමිකම් නිකුත්වේදී ගිණුම් සටහන තියන්න පුළුවන්. එහෙමනම් අයදුමේදී සාමාන්‍ය කොටස් හිමියන් හිමිකම් නිකුත්වට අදාළ ඔවුන්ගේ කොටස් ප්‍රමාණයන් වෙනුවෙන් ගෙවිය යුතු මුදල ගෙවනකොට අපි මොකද කරන්නේ ඒ ලැබෙන අයදුමත් එක්ක ලැබෙන මුදල් ප්‍රමාණය මුදල් ගිණුම හර කරන වත්කම් මූලධර්මයට අනුව මුදල් කියන වත්කම් වැඩි වෙන නිසා අනික් අතට ඔවුන්ගේ නැත්නම් සමාගමේ හිමිකම නැත්නම් කොටස් ප්‍රාග්ධනය වැඩි වෙන නිසා හිමිකම් මූලධර්මයට අනුව අපි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. එතකොට සාමාන්‍ය කොටස් වල හිමිකාරීත්වයේ පදනමට තමයි ඒක පදනම් කරගෙන තමයි හිමිකම් නිකුත්වක් කරන්නේ. එම්නම් හිමිකම් නිකුත්වේදී අයදුම් මුදල් ලැබෙනකොට සමාගම ගිණුම් තියන්න ඕනේ. මුදල් ගිණුම හර කරලා සාමාන්‍ය කොටස් ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරන්න ඕනේ. ඔක තමයි හිමිකම් නිකුත්වේදී අපි තියෙන දිච්ච සටහන. අපි බලමු උදාහරණයක් අරගෙන මේ හිමිකම් නිකුත්ව කොහොමද අපි ප්‍රායෝගික උදාහරණයකට ගලපගන්නේ කියලා. මේ ගානේ සීමිත සම්ල සමාගම 2018 3/31 වෙනිදා සාමාන්‍ය කොටස් 75,000ක් කොටසක් රුපියල් 50 ගාණ නිකුත් කරලා තියෙනවා. සමාගම තීරණය කරනවා සමාගමේ දැනට තරණ සෑම සාමාන්‍ය කොටස් 5කටම එක ගානේ හිමිකම් නිකුත්වක් කරන්න. එතකොට මේ හිමිකම් නිකුත්වයේ ප්‍රතිස්ථාව රුපියල් 40යි. එතකොට මේක 2018 4/2 දින තමයි හිමිකම් නිකුත්ව සිදු කරන්නේ. සියලු කොටස් හිමියන් අදාළ කොටස් මිලදී ගන්නවා. එතකොට මේක තමයි අපට දෙන ගැටලුව. එතකොට මේ නිදර්ශනයට අනුව අපෙන් ඉල්ලනවා ඉහත ගනුදෙනු හා සිද්ධීන්ට අදාළ ජර්නල් සටහන් පෙන්වන්න කියනවා. එම තොරතුරු වාර්තා කිරීම සඳහා අවශ්‍ය ලෙජර ගිණුම් කියල කිරීම සහ ඉහත ගනුදෙනු ආ සිද්ධීන් වාර්තා කිරීමේ අනතුරුව සමාගමේ මූල තත්ත්ව ප්‍රකාශයේ උද්ෘතය අපෙන් අහනවා. එහෙමනම් සාරාංශ කරොත් සීමිත සමග සමාගම 2018 3/31 සාමාන්‍ය කොටස් 75,000ක් නිකුත් කළ දෙන රුපියල් 50 ගන්න එක තමයි ඔවුන්ගේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය. සමාගම තීරණය කරන දැනට ඉන්න සෑම සාමාන්‍ය කොටස් දැනට දරන සෑම සාමාන්‍ය කොටස් හිමියන් දරන සෑම කොටස් 5කටම එක ගානේ හිමිකම් නිකුත්වක් කරන්න. ඒ කියන්නේ සාමාන්‍ය කොටස් 5ක් තිබුණොත් ඔවුන්ට හිමිකම් නිකුත් වලට එක කොටසක් හම්බ වෙනවා. ඒක තමයි ඒකේ අදහස. ඔවුන් එතකොට හිමිකම් නිකුත්ව නිකුත් කරන්න වෙළඳපළේ ඔවුන්ගේ සාමාන්‍ය කොටසකට තියෙන වෙළඳපළ මිලට වඩා අඩු මිලකට, ඒ කියන්නේ රුපියල් 40කට
दस दहाट हतरा देख दिन हिमिका निकुतवा कराट पास सिमी अदाल अभी बलम कोहम अभी पलवे निकटेम इहत गणदू आ सिद्धि अदाल जल सटहान पीलकरण को इलाकेंट तो अपे जल सटहान वे अभी दतन समागम दीन कोटा सेपंदा प्राधान्य समागम सत्व तो ओन सैम सामान्य कोटा पहाकटम एक हिमिका निकुतवा करणी सह अपट हिमिका निकुतव कोच्चर प्रमाण हिमिका निकुतव कोच्चराद अपट होयागांड अपट करांड पुलवा समागमी हेत्यपंदाट कोटा तीन सामान्य कोटा अभी हेत्यपंदा बेदन पहाट एक हिमिका निकुतवाकरा सैम सामान्य कोटा पहाती निकुट में एक हिमिका एक कोटा सा देना हेमना मेकअप पहन बेद पुहाम अपट लभ देना पहालोस्ता हेमना मे समागम पहालोस्ता कोटा प्रमाण निकुत करना हिमिका निकुतवा विधिट ऐन मंगित अपट पहले समागम देना समागमे सामान्य कोटा सत्यपंदा तीन ओन सैम सामान्य कोटा भागटम इक कोटसगा हिमिका निकुतवा करना अभी हेत्यपंदा पहें बिदपुआम समागमे सामान्य कोटा सत्यपंदा हट कोटा पालोस्ता हिमिका निकुतवा सिद्धवेन अनुपाते पहाट एक पहाटीन कोटसकट इक खबन निशा ए अणु समागमे अपट दरट तीन प्राधान प्रमाण अपट मिथन तीयन समागमे दरट तीन हेत्यपंदा कोटा प्रतिष्ठाव पनागान तिस्तलाश पनस्ता प्राधान्य इवागेम समागम हिमिका निकुतवाटते समागम लभन कोटा पहालोस्ता कोटसक प्रतिष्ठा वातलिगा तोट लक्ष हया हिमिका निकुतवट अदाल कोटस प्राधान्य समागम रेड्यून लक्ष हाईकिंग कैन लक्ष हाईक समागमट लभन हिमिका निकुतव याटते इतोट अपट अदालेन जनसठान भिन्न मे कोटस अभी इतोट मे भयागति भिन्न मे आकार हिमिका निकुत कोटस प्रमाण कोटस प्रमाण हिमिका निकुत कोटसक मिले वेडिक्राम लक्ष हाय सालिवली समागम हमेन इतोट समागम लक्ष हाय सालिवली हमे मुदल की वर्तकम वेडवेन मुदल की वर्तकम धन पेल मकिन लक्ष हायक वर्तका मूर्धर मेड मुदल की मारकर अनेक समागम सामान्य कोटस प्राग्दाने लक्ष हायक वेडवेन ये लक्ष हायक वेडवीम निशा हिमित वेडवी मे मूलधर मेटन अभी लक्ष हाय सामान्य कोटस प्रकाशित प्राग्दाने की बेरकर इकलापी सालक्षनवा पहाटे का अनुपातेट कोटस हतलिय बेगिन कोटस पालस्ता हिमिका निगुत्वा सिदुगिरी गिरेन अभी निदर्शने गाने अभी इल्लपु पुदु जनल सटहन उन्न विधिर सटहन करान पुलवां मंगे तो नेक पहली विंड अतिगेल में कारी सारल गान इलाकट अभी इल्लनवा रेजर सटहन एना अपट मुदल मुदल गिनुमा का वाश्य वेनवा एना अपट हम्बेन मुदल प्रमाणे अभी कराने मुदल गिनुम हरकरण लक्ष हयाकल अनेकत्र प्रकाशित कुरस प्रार्थन गिन बेरकरण लक्ष हयाकल इतोट मेदन मेथियन इदिलटेना कुरस प्रार्थन गिन शेषे हेमन निन्न मेकतम लिजर सटहन वेन्नी प्रकाशित प्रा मुदल गिनुम हरकरण प्रकाशित प्रार्थन गिनुम लक्ष हयकुत प्रकाशित प्रार्थन गिन बेरकरण मुदल गिनुम किल लक्ष हयकुत मेन मे आकार हिमिका निकुत अभी गिनुम गतकराने लिजर गतकराने इलाट अभी तुम्हें वहां मे समागमे हिमिका निकुत कराट पास मूल तत्व प्रकाशने उधृते अभी मे समागमे तुम्हें हत्यपंदा सामान्य कुटस्गा मेकट पालस्ग हिमिका निकुत वक्र दंगेन समागमे सामान्य कुटस प्रार्थने अनुदाह की वेड्यूना इतोट अनुदाह की सामान्य कुटस प्रार्थने वेड्यूना इतोट मेक हेदुन विधि अभी होयागत्त ऐना सामान्य कुटस प्रार्थन विधि हेट सामान्य कुटस प्रमाण हेत्यपंदा अनुदाह वेडवीला तीन हिमिका निकुत निशा तोटे की वरीनाक मेनो हतलिस्तुन लक्ष पनस्ता तोट हतलिस्तुन लक्ष पनस्ता हक मुदल अपट लेबुने अमेरिक सामान वेतन हेत्यपंदा हक तस्तिबुन कियगाने पनहगा अनेक हिमिका निकुत बालस्ता हतलिट तुर्बे मे अणु अपट लभिलतीन अतली तुलाक्ष पनस्ताक सामान प्रार्थन वटिनाक एक मे उद्रुति अटते प्रकाशित प्रार्थने अर्थ बिन्न मे आकार पिंदन गुणीना उन्नो विदीर्तम सीमित सनुल सनुल समागमे
ගානනුව හිමිකම් නිකුතුව සම්බන්ධයෙන් අපි ගිනුම් තියන්න. එහෙනම් ආකාරයට අපි ඒ ගානේ පෙන් ඉල්ලපු කරුණු තුනම අපි සැපයුවා ප්‍රශ්න තුනටම උත්තර දුන්නා හිමිකම් නිකුතුව යට. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා සමාගමක මේ සංචිත ප්‍රාග්ධනිත කිරීම ගැන. දැන් අපි නම් හිමිකම් නිකුතුව ගැන ඉගෙන ගත්තා. ඔබ දැන් හිමිකම් නිකුතුව කියන්නේ මොකක්ද කියලා දන්නවා. එහෙනම් අපි ඊළඟට යන්න පුළුවන් අපේ මේ සංචිත ප්‍රාග්ධනගත කිරීම කියන කොටසට. අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ මොකද්ද සංචිතයක් කියන්නේ කියලා. ඇත්තටම සංචිතයක් කියලා කියන්නේ සමාගම ඔවුන් උපයන ලාභයෙන් කොටස් හිමියන් වෙත ලාභාංශ වශයෙන් සම්පූර්ණයෙන් බෙදා නොහැර එයින් කිසියම් ප්‍රමාණයක් ව්‍යාපාරය තුල රඳවා ගනී නම් එසේ රඳවා ගන්නා ප්‍රමාණය සංචිත ලෙස හැඳින්වෙනවා. ඒ කියන්නේ සමාගමක් ලාභ විභවට පස්සේ ඔවුන්ට ඒ උපයපු ලාභය සමාගමේ සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ විදිහට බෙදලා දෙන්න පුළුවන් ලාභ විභවට පස්සේ. හැබැයි සමාගම තීරණය කරා නම් ලාභාංශ වශයෙන් බෙදා නොහැර යම් ප්‍රමාණයක් ව්‍යාපාරයට රඳව ගන්න ඕනේ කියලා ඒ විදිහට රඳවා ගන්න ප්‍රමාණය සමයි අපි සංචිත කියලා කියන්නේ. මේ රූප සටහනෙත් ඔබට පැහැදිලි වෙනවා සමාගමේ මේ උපයන ලාභේ ලාභාංශ විදිහට සම්පූර්ණ ලාභයම බෙදා හරින්න නැතුව ඒකෙන් කොටස සංචිත විදිහට තියෙන සමාගම තීරණය කරනවා. එහෙනම් කොටස් හිමියන්ට හම්බ වෙන්න ඕනි ලාභය තමයි ලාභාංශ විදිහට කොටස් හිමියන්ට හිමිකමක් තියෙන ලාභය තමයි මේ සංචිත විදිහට සමාගම වෙන් කළා තියාගන්නේ. ඒතකොට සමස්ත ලාභයම ලාභාංශ විදිහට කොටස් හිමියන්ට බෙදලා දෙන්නේ නැතුව සමාගම තුල ඒ සමාගම උපයපු ලාභය සංචිතයක් විදිහට වාර්තාගෙන විවිධ හේතුන් වෙනුවෙන් කොටස් කරුවන්ගේ සැඟතාවේ මත. එතකොට ඔප් තේරුම් ගත යුත්තේ සමාගමක සංචිතයක් තුල තියෙන්නේ සමාගම උපයපු ලාභමයි. ඒවා ලාභාංශ විදිහට බෙදා නොහැර සංචිතයක් විදිහට අඳවාගෙන තියෙන්නේ. එතකොට මේක අයිති තියෙන්නේ කොටස් හිමියන්ටමයි. කොටිමුකුත බෙදා නොහැර ලාභය තමයි සංචිත කියලා කියන්නේ. එතකොට සමාගමකට පුළුවන් මේ සංචිත ප්‍රාග්ධනිත කරන්න. සංචිත ප්‍රාග්ධනිත කරනවා කියලා කියන්නේ සීමිත සමාගම දැනට ඉන්න සාමාන්‍ය කොටස් හිමියන්ට ඕන්දරන කොටස් වලට සමානුපාතිකව යම් කොටස් ප්‍රමාණයක් සල්ලි අය කරන්නේ නැතුව මුදල් අය කරන්නේ නැතුව සංචිත භාවිතා කරලා නිකුත් කරනවා. ඒ නිකුත් කිරීමට අපි කියනවා සංචිත ප්‍රාග්ධනිත කිරීම කියලා. දැන් අපි හිමිකම් නිකුත් වෙදී මුදල් බලපෑමක් වුණා. මොකද එතනදී දැනට සිටින සාමාන්‍ය කොටස් හිමියන්ට සීමා කරලා සමාගම හිමිකම් නිකුත්වක් කරද්දී සමාගම තුලට මුදල් ගලාගෙන එනවා. එතනද සමාගමට මුදල් බලපෑමක් වුණා. නමුත් සංචිත ප්‍රාග්ධනිත කරනකොට සංචිත කොටස් විදිහට ප්‍රාග්ධනිත කරනකොට එතන මුදල් බලපෑමක් වෙන්නේ නැහැ. සමාගමේ රඳවාගත්ත ලාභය තමයි ප්‍රාග්ධන විදිහට ප්‍රාග්ධනය ගිනුමට බැර වෙන්නේ. එහෙමනම් සංචිත ප්‍රාග්ධනයේදී සංචිත අඩු වෙලා ප්‍රාග්ධනය වැඩි වෙනවා කියන එක අපට සරලව පැහැදිලි වෙනවා. ඊට පස්සේ සටහනක් දැම්ම අසරක් ඔබට මතක් වෙන්නේ සමාගමක රඳවාගත්ත ලාභ තමයි අපි මේ සංචිත කියලා හඳුන්වන්නේ. සමාගමක රඳවාගත්ත ලාභ කොටස් හිමියන්ට බෙදලා දුන්නේ නැති ලාභාංශ විදිහට කොටස් හිමියන්ට බෙදා නොහැරපු ලාභය තමයි සංචිත විදිහට හඳුන්වන්නේ. මෙන්න මේ සංචිත උපයෝගී කරගෙන තමයි සමාගම සංචිත ප්‍රාග්ධනිත කරන්නේ. එතන මුදල් පෙළපවමක් වෙන්නේ නැහැ. එතනදී වෙන්නේ සමාගමේ හදාගත සංචිතය අඩු වෙලා ඒහා සාමාන්‍ය ප්‍රමාණයකින් සමාගමේ ප්‍රාග්ධනය වැඩි වෙන එක. එතකොට මෙතන පැහැදිලි කරගන්න ඕනේ සංචිත ප්‍රාග්ධනය කරනකොට සංචිත ප්‍රාග්ධනිත කරනකොට කොටස් ප්‍රමාණය අලුතින් නිකුත් වෙනවා. ඒ වගේම දැනට සිටින සාමාන්‍ය කොටස් හිමියන්ට ඕන ධර්ම කොටස් වලට සමානුපාතිකව ඒ අලුතින් නිකුත් කරන කොටස් ප්‍රමාණය හම්බේ. ඒ වගේම මේ කොටස් වලට මුදල් අය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මුදල් බලපෑමක් නැහැ. ලැබෙන්න ඕනේ මුදල් සංචිත වලට ඉලව් කරනවා. නැත්නම් සංචිත වලින් තමයි අය කරගන්නේ. මුදල් වලින් අය කරගන්නේ නැහැ. කොටස් හිමියන්ට හම්බෙන්න ඕනේ ලාභයෙන් අඩු කරලා තමයි ඒ ප්‍රමාණය ප්‍රාග්ධනිත කරන්නේ. මොකද කොටස් හිමියන්ට හම්බෙන්න ලාභය තමයි සංචිත වල තියෙන. සමාගමේ කොටස් හිමියන්ට හිමි ලාභය තමයි සංචිත වල තියෙන. සංචිත ප්‍රාග්ධනිත කිරීමේදී ඔබ දැනගන්න ඕනේ අලුතින් කොටස් ප්‍රමාණය නිකුත් කරනවා. ඒ වගේම දැනට කොටස් හිමියන්ට ඕන දරන කොටස් වලට සමානුපාතික තමයි හම්බෙන්නේ. ඒ වගේම මේ කොටස් වලට මුදල් අය කිරීමක් වෙන්නේ නැහැ. කොටස් වෙනුවෙන් ලැබිය යුතු මුදල මොකද කරන්නේ සංචිත වලට ඉලව් කරන. ඒ ආකාරයෙන් තමයි සමාගම ඔවුන්ගේ සංචිත ප්‍රාග්ධනිත කරන්නේ. එතකොට මේ විදිහට සංචිත ප්‍රාග්ධනිත කිරීමේ අරමුණ වෙන්නේ සමාගම රඳවාගත ලාභ නැවත ලාභාංශ වශයෙන් බෙදා නොහැකි තත්ත්වයට පත් කිරීම. මොකද අපි දන්නවා කලින් පැහැදිලි කරගත්ත විදිහට සමාගමක මේ රඳවාගත්ත ලාභය කියලා කියන්නේ ලාභාංශ විදිහට
අලවාගත ලාභය නැත්නම් සංජිත කියලා කියන්නේ සමාගමක ලාභයෙන් ආභාෂ විදිහට කොටස් හිමියන්ට බෙදලා දුන්නේ නැතුව සමාග වෙන් කරගත්ත ප්‍රමාණය. එහෙනම් සංජිත ප්‍රාඥයිත කිරපුවා මොකද වෙන්නේ? මේ රඳවාගත ලාභ නැවත ආභාෂ වදින් බෙදා දෙන්න පුළුවන් තත්ත්වයට බෙදා දිය නොහැකි තත්ත්වයට පත් වෙනවා. මොකද ඒවා යන්නේ උඩට ප්‍රාඥණ ඇතුළට. සංජිතුලිය අයින් වෙනවා. දෙවෙනි එක තමයි කොටස් ප්‍රාඥණ වැඩගත් තුන අඩුවීම වළක්වාලීම. මොකද සංජිත ප්‍රාඥණිත කරාම සමාගමේ ප්‍රාඥණ වැඩි වෙනවා සංචිත අඩු වෙලා. ඒතර කොටස් ප්‍රාඥණ වැඩගත්ම කොටස් ප්‍රාඥණ වැඩගත් වීම වැඩගත් කොම අඩු වෙන එක වළකිනවා කොටස් ප්‍රාඥණ වැඩි වෙලා. ඒතකොට සමාගමේ සංචිත විදියට තිබුණොත් ඒවා නැවත ලාභාංශ විදියට බෙදා දීම වළකාලීම ඒවා ප්‍රාඥණගත කරලා ඒක මේකේ මූලික අරමුණක් වෙනවා සංචිත ප්‍රාඥණිත කිරීමේ. ඒතර මොනවද සංචිත ප්‍රාඥණිත කිරීමේ වාසි? රඳවාගත් ලාභ නැවත බෙදා දිය නොහැකි තත්ත්වයට පත් වීම. ඒ නිසා ලාභ බෙදා හැරීම සඳහා අරමුදල් අවශ්‍යතාවයක් ඇති නොවේ. හේතුව රඳවාගත් ලාභ නැවත බෙදා දිය නොහැකි තත්ත්වයට පත් වුනහම ඒ ලාභ බෙදා දෙන්න අරමුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. මත අරමුදල් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ සමාගමට. එතකොට මුදල් සපයා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ සමාගමේ මේ රඳවාගත් ලාභ ප්‍රාඥාන්ත කරාම. එම නැත්තම් සමාගමට මේ ලාභ බෙදලා දෙන්න උන්ට අරමුදල් අවශ්‍ය වෙනවා කොටස් හිමියන්ට මුදලින් මේ ලාභ ලබා දෙන්න. එතකොට මේ එහෙම ඒ විදිහට ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ සමාගම කොටස් හිමියන්ට අයිති ලාභය මේ විදිහට ප්‍රාග්ධනිත කරාම සංචිත වලින් අඩු කරලා. එතකොට මේක එක ප්‍රධාන වාසිය. ඒ වගේම කොටස් නිකුත් කරන්න ගියොත් සමාගමට කොටස් නිකුත් කිරීමේ පිළිවයක් වෙනවා. කොටස් ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කරන්න ගියොත් සමාගමට එවෙනම් පිළිවයක් දරන සිද්ධ වෙනවා. නමුත් සංචිත ප්‍රාග්ධනිත කරොත් එමේ පිළිවය දරන සිද්ධ වෙන්නේ නැහැ. ඒතුලින් සමාගමේ අරමුදල් ඉතිරි වීමක් වෙනවා. ඒ වගේම කොටස් වෙනදපලේදී සමාගමේ කොටස් වලට සබදායක බලපෑමක් ඇති වෙනවා සමාගමේ ප්‍රාග්ධනය සමාගමේ කොටස් ප්‍රාග්ධනය ඉහළ ගිහිලා තියෙන නිසා. ඒ වගේම හිමිකාරීත්වය පුළුල් නොවන නිසා කොටස් සංඛ්‍යාව වැඩිවද පරිපාලන බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මොකද සමාගමේ දැනට සිටින කොටස් හිමියන්ගේ දැනට සමාගම නිකුත් කරපු කොටස් සංඛ්‍යාව තමයි මෙතන වැඩි වෙන්නේ. සමාගමේ හිමිකාරීත්වයේ බලපෑමක් වෙන්නේ නැහැ. හිමිකාරීත්වය නව කොටස් හිමියන් අතර බෙදීමක් බෙදී යාමක් සිද්ධ වෙන්නේ නැහැ. සමාගමේ කොටස් සංඛ්‍යාව විතරයි මෙතන වැඩි වෙන්නේ මේ සංචිත ප්‍රාග්ධනිත කිරීමෙන්. ඒ වගේම මේක ලාව බෙදා හැරීමකට සමාන වුණා කාර්ක ප්‍රාග්ධනිත බලපෑමක් සිදු වෙන්නේ මේ සංචිත ප්‍රාග්ධනිත කරාම. එතකොට ඒ සමාගමේ ඉදිරියේදී වැඩ කටයුතු වලට අවශ්‍ය කාර්ක ප්‍රාග්ධනයට බලපෑමක් වෙන්නේ නැහැ. මොකද එතන කෙටි කාලේ අරමුදල් එහිමේ වීමක් වෙන්නේ නැති නිසා. ඒ නිසා මේක ලාභ බෙදා හැරීමකට සමාන වුණා. ඒක ලාභාංශ බෙදීමකට සමාන වුණා. ප්‍රාග්ධනය කාර්ක ප්‍රාග්ධනයට බලපෑමක් වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට මෙන්න මේ කරුණු තමයි සංචිත ප්‍රාග්ධනිත කිරීමේ සමාගමකට අත්වන වාසි. පළවෙනි එක තමයි රඳවාගත් ලාභ නැවත බෙදා දිය නොහැකි තත්ත්වයට පත් වීම. ඒ නිසා ලාභ බෙදා හැරීම සඳහා අරමුදල් අවශ්‍යතාවයක් ඇති නොවීම. ඒ වගේම නිකුත් කිරීමේ පිළිවයක් දැරීමට සිදු නොවේ. කොටස් වෙනදපලේදී සමාගමේ කොටස් වලට සුබදායක බලපෑමක් ඇතිවේ. හිමිකාරීත්වය පුළුල් නොවන නිසා කොටස් සංඛ්‍යාව වැඩිවද පරිපාලනයට බලපෑමක් ඇති නොවේ. මේ ලාභ බෙදා හැරීමකට සමානව කාර්ක ප්‍රාග්ධනයට බලපෑමක් සිදු නොවේ. මෙන්න මේ කාරණා ටික මතක තියාගන්න ඕනේ සංචිත ප්‍රාග්ධනිත කිරීමේ වාසි විදිහට. එමන අපි දැන් හිමිකම් නිකුතුව සම්බන්ධයෙන් ගිණුම් සැටහන් තිබ්බ වගේ අපි බලමු කොහොමද මේ සංචිත ප්‍රාඥන්ත කිරීම සම්බන්ධයෙන් ගිණුම් තියන්නේ කියලා. සංචිත ප්‍රාඥනගත කරනකොට ඒ ප්‍රාඥන්ත කිරීමට අවශ්‍ය සංචිත ප්‍රමාණය අපි මොකද කරන්නේ? සංචිත ප්‍රාඥනගත කරනකොට අපි ප්‍රාඥණය විදිහට ප්‍රාඥන ගිණුමට බැර කරන්න ඕනේ ප්‍රමාණය අපි අදාළ සංචිත ගිණුමෙන් හෝ සංචිත ගිණුම් වලින් අරගෙන ප්‍රකාශිත ප්‍රාර්ථනා ගිණුම සටහන් කරනවා. ඒක තමයි ගිණුම් තැබීම යටතේ මෙතන සාකච්ඡා කරන්න වෙන්නේ. එතකොට අපි සංචිත ප්‍රාර්ථනිත කරද්දී අපි ප්‍රාර්ථනිත කරන ප්‍රමාණය සංචිත ගිණුමින් අයින් වෙලා අනෙක් අතට සාමාන්‍ය ප්‍රකාශිත ප්‍රාර්ථනා ගිණුමට එකතු වෙනවා. එහෙමනම් අපි දන්නවා සංචිතයක තියෙන බැරශේෂය යම් ප්‍රමාණයක් අපි අයින් කරගන්නකොට අපි දන්නවා ඒ ප්‍රමාණය අයින් කරගන්න ප්‍රමාණ සමාන ප්‍රමාණයක් අපි සංචිත ගිණුම හර කරන්න ඕනේ. ඒක අනෙක් අතට අපි ඒ ප්‍රමාණයම සාමාන්‍ය කොටස් ප්‍රකාශිත ප්‍රාර්ධන ගිණුමට බැර කරනවා. එහෙමනම් සටහන වෙන්නේ සංචිත ප්‍රාර්ධන ගත කිරීමකදී අදාළ සංචිත ගිණුම හර කරලා සාමාන්‍ය කොටස් ප්‍රකාශිත ප්‍රාර්ධන ගිණුම බැර කිරීම. එතකොට
සාමාන්‍ය කොටස්වල හිමිකම අනුපාතයට මේ සංචිත ප්‍රඥාන්තගත කිරීම සිද්ධ වෙනවා මේ රූප සටහනින් ඔබට පැහැදිලි වෙනවා ඒ ක්‍රියාවලිය සංචිත වලින් ඉවත් කරගෙන අපි ඒ ප්‍රමාණය ප්‍රකාශිත ප්‍රාඥාණයට බැර කරනවා එතකොට විචිත සටහන වෙන්නේ අදාළ සංචිත ගිනුම හර කරා ප්‍රාඥාන්තගත ප්‍රමාණය සාමාන්‍ය කොටස් ප්‍රකාශිත ප්‍රාඥාණයෙන් බැර කරා අදාළ ප්‍රාඥානිත වෙන ප්‍රමාණය සංචිත අඩු වුණා සාමාන්‍ය කොටස් ප්‍රාඥාණය බැර වැඩි වුණා එනවා මේක පැහැදිලි කරගන්න උදාහරණයකට යම් සංචිත ප්‍රාඥානිගත කිරීම සම්බන්ධයෙන් උදාහරණයකට විතර ප්‍රගුණ තැබීමකින් අවබෝධ ලබා ගන්න පුළුවන් මෙතන අපිට දෙන උදාහරණේ සීමිත ආලෝක පොදු සමාගමේ 2018 1.1ට ඔවුන්ගේ මූල සත ප්‍රකාශ උද්ෘතයක් දෙනවා එතකොට මේ මූල ප්‍රකාශ උද්ෘතයේ විදිහට මූල සත ප්‍රකාශ උද්ෘතයේ විදිහට ඔවුන්ගේ දැනට ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාඥාණය තුන කොටස් ප්‍රාඥාණය තියෙනවා කොටස් 150,000 සාමාන්‍ය කොටස් ඒකේ වටිනාකම 160යි එතකොට ඔවුන්ගේ සංචිත දෙකක් අපිට පේනවා එකක් තියෙනවා පොදු සංචිත 118ක් අනික අතට අඳවාගත්තු පීම තියෙනවා 107ක් මේ තමයි කොටස් හරුවන්ට ලාභාංශ වශයෙන් බෙදා නොහැර සමාගම තුළ අඳවාගත්තු ලාභය ඒක අපි නම් කරලා දෙනවා එකක් පොදු සංචිතය අනික තමයි අඳවාගත්තු පීම කියලා මේ දෙකම සංචිතයන් වෙනවා සමාගම එතකොට දැන් මේ සමාගම 2018 ජනවාරි මාසේ පළවෙනිදා තියෙන මූල සත ප්‍රකාශනයේ ශේෂයන් තමයි මේ සංචිත ප්‍රාඥාගත කරන්න කලින් සංචිත තියෙනවා පොදු සංචිත විදිහට 118කුත් රඳවාගත් එපේ විදිහට 107කුත් සාමාන්‍ය කොටස් ප්‍රාඥාණ දිනවා කොටස් 150,000 ගානේ 160ක් එහෙනම් සංචිත ප්‍රාඥාගත කරනකොට අපි දන්නවා විනුන් තැබීම යටතේ වෙන මෙහෙම දෙයක් සිද්ධ වෙනවා සමාගම දැරණ නිකුත් කළ තියෙන සෑම සාමාන්‍ය කොටස් තුනක් සඳහාම එක් කොටසක් සෑම සාමාන්‍ය කොටස් තුනක් සඳහාම එක් කොටසක් බැගින් රුපියල් 45ක ප්‍රතිස්ථාවකට සංචිත ප්‍රාඥාන්තගත කිරීම තීරණයක් ගන්නවා. ඒක මේකට යොදා ගන්නවා සමාගම ඔවුන්ගේ පොදු සංචිතයේද යොදා ගන්නවා මේ වැඩේ. අපි දැක්කා ඊගානේ සංචිත දෙකක් තිබුණා. ඒ තමයි පොදු සංචිතය සහ රඳවාගත් එපීම මේකෙදි කියනවා පොදු සංචිතයත් භාවිතා කරනවා කියලා සංචිත ප්‍රාඥාන්ත කරන්න. හරි එහෙමනම් අපි ඉල්ලනවා එහෙද ගනුදෙනුවා සිද්ධීන්ට අදාළ ජන සටහන් පෙන්වන්න. ඒ වගේම මේම තොරතුරු වාර්තා කිරීම සඳහා අවශ්‍ය ලෙජර් ගිණුම් පිළිල කිරීම සහ ඉහත ගනුදෙනුවා සිද්ධීන් වාර්තා කිරීමෙන් අනතුරුව මූල්‍ය සත්‍ය ප්‍රකාශයේ උද්ෘතා පෙන්වන්න කියලා. හරි එහෙමනම් අපිට මේකේ අපිට පෙරවැඩියට ඉස්සලා හදා ගන්න පුළුවන් මේ සමාගමේ කොච්චර ප්‍රමාණය සංචිත ප්‍රාඥාන්තගත කරනවාද කියලා. එහෙනම් සමාගමේ තියෙනවා කොටස් ප්‍රාඥාණය 150,000. සෑම සාමාන්‍ය කොටස් තුනකටම එකක් තමයි සංචිත විදිහට ප්‍රාඥාන්ත කරන්න කියලා. එහෙනම් සෑම සාමාන්‍ය කොටස් තුනක් තියෙන කෙනෙකුටම එක කොටසක් හම්බ වෙනවා මේ අර්ථය. එහෙනම් අපිට කොච්චර ප්‍රමාණයක් සංචිත වලින් අඩු වෙනවද අඩුවෙලා ප්‍රාග්ධන්ට එකතු වෙනවා කියන එක බලා ගන්න අපිට පුළුවන් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධානයේ ප්‍රස් ගණන තුනෙන් බෙදන්න. එතකොට අපිට ලැබෙනවා වටිනාකම 50,000යි. එහෙනම් සමාගම කොටස් 50,000ක් සංචිත විදියට ප්‍රාග්ධනිත කරනවා. මොකද ඔවුන්ගේ තීරණේ තමයි සෑම සාමාන්‍ය කොටස් තුනකටම එක කොටසක් ප්‍රාග්ධනිත කරන්න සංචිත විදියට. සංචිත වල. එහෙනම් කොටස් 50,000ක් සංචිත සංචිත වලින් අඩුවෙලා ප්‍රාග්ධනයට එකතු වෙනවා කොටස් 50,000ක වටිනාකම. එහෙමනම් සංචිත ප්‍රාග්ධනිත කරන කොටස් වල වටිනාකම අපට හොයන්න පුළුවන්. සමාගම කොටස් 50,000ක කොටස් සංචිත විදිහට ප්‍රාග්ධනිත කරනවා නම් ඔවුන් කියනවා ඔවුන්ගේ ප්‍රතිෂ්ඨාව සංචිත ප්‍රාග්ධන කිරීමේදී 45යි කියලා. අපි 50,000 45 වැඩි කරාම අපිට ලැබෙනවා 22,50,000. ඒ 22,50,000 තමයි සංචිත වලින් අඩු කරලා ප්‍රාග්ධනයට එකතු වෙන කොටස් වල වටිනාකම. එතකොට සමාගමේ මුළු සාමාන්‍ය කොටස් ප්‍රමාණයක් වල වටිනාකම හොයන්න පුළුවන්. දැනට සමාගමට තියෙනවා 160ක ප්‍රාග්ධනය. එහෙනම් වැඩිපුර මේ සංචිත වලින් අඩු වෙලා ප්‍රාග්ධනයට එකතු වෙනවා සමාගමේ 22,50,000. එතකොට ඒක තමයි සමාගමේ නව ප්‍රාග්ධනය වෙන්නේ. එතකොට ඒක එකතු වුණාට පස්සේ සමාගමේ මුළු සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය වටිනාකම 82,50,000ක් වෙනවා මේ සංචිත ප්‍රාග්ධනගත වීමත් එක්ක. ඒත් අපිට ඕක පෙරවැඩවල හදාගත්තාම අපට ලේසි ගාන ඉදිරියට යන්න. ඒක තමයි
සංචිත ප්‍රාග්දන්තගත කිරීම නිසා වැඩි වෙන කොටස් ගණන ඒ වගේම වැඩි වෙන කොටස් ගණනේ වටිනාකම සහ සමාගමේ මුළු සාමාන්‍ය කොටස් වල වටිනාකම එහෙනම් අපි ජර්නල් සටහනට යන්න පුළුවන් ජර්නල් සටහනට යද්දී අපි දන්නවා අපේ සටහන අපි සංචිත ප්‍රාග්දන්තගත කරනකොට සංචිත වලින් ප්‍රාග්දනිත වෙන ප්‍රමාණය සංචිත ගිණුම හර කරලා සාමාන්‍ය කොටස් ප්‍රකාශිත ප්‍රාග්දන ගිණුම බැර කරනවා එහෙනම් මෙතන අපිට ගන්න කියනවා පොදු සංචිතය මේ සඳහා පාවිච්චි කරනවා කියලා අපි මෙතනදී පොදු සංචිතය සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් පොදු සංචිතය තියෙන ලක්ෂ 18ක් ඒ ලක්ෂ 18ම අපි ගන්නවා ඒ ලක්ෂ 18ට ගත්තට පස්සේ අපිට විශේෂලංගේ 50000ක ප්‍රමාණයට තව 450000ක් අඩුයි ඒ අඩු ප්‍රමාණය අපි ගන්න රඳාවගත ඉපීමේ එතකොට සමාගමේ පොදු සංචිතය අපි සම්පූර්ණයෙන් පාවිච්චි කරා මොකද අපේ සංචිත ප්‍රාග්දන්තගත කිරීමේ වටිනාකම 150000යි එතකොට ඒ 150000න් අපි සම්පූර්ණ ලක්ෂ 18 සම්පූර්ණ පොදු සංචිතයෙන් අයින් කරගත්තට පස්සේ අපිට තව සිගයක් වෙනවා 450000ක ත්‍රි 450000 අපි ගන්නවා පඳවාගත්ත ඉපයීම් වලින් එතකොට ඔය විදිහට අපිට පුළුවන් සමාගමේ පොදු සංචිතය සහ රඳවාගත්ත ඉපයීම් භාවිතයට ගන්න. එතකොට මේ ප්‍රමාණයන්ගෙන් සංචිත අඩුවේ නිසා අපි අදාළ සංචිත ගිණුම් හර කරනවා පොදු සංචිතය හර කරන ලක්ෂ 18ක් හඳුවාගත ඉපීම් හර කරන ලක්ෂ 50000. එතකොට ඒ දෙකේ මුළු එකතු වෙනවා සංචිත ප්‍රාග්දන්ත කරන ප්‍රමාණය වටිනාකම ඒ ප්‍රමාණයම අපි සාමාන්‍ය කොටස් ප්‍රකාශිත ප්‍රාග්දන ගිණුමට බැර කරනවා 150000. එතකොට තුනට ඒක අනුපාතයට කොටසක් 45 බැගින් කොටස් 50000ක් සඳහා සංචිත ප්‍රාග්දන්තගත කිරීම කියලා අපි සංලක්ෂ ලියනවා. ත්‍රිවිධය තමයි පොදු ජන සටහන එන්නේ සංචිත ප්‍රාග්දන්තගත කිරීමකදී. මම හිතනවා මේක ඉතාම සරලව පැහැදිලි කරා. ඔයාලට ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මොහොමද සංචිත ප්‍රාග්දන්ත කිරීමේදී මූලික බිත් සටහන කියලා. එතකොට අපෙන් අදිනවා දැන් ලෙජර් ගිනුම් ඉල්ලද්දී අපේ දැනට තියෙනවා පොදු සංචිතයේ ශේෂයක් ලක්ෂ 18ක් බැර ශේෂයක්. ඒ වගේම රඳවාගත්තේ පීමිතුන ලක්ෂ 7ක ශේෂයක්. ඒ වගේම සාමාන්‍ය කොටස් ප්‍රාග්දන ගිණුමේ ලක්ෂ 60ක ශේෂයක් තියෙනවා. එතකොට අපි සම්පූර්ණයෙන්ම අපි නිකුත් කරන සංචිත ප්‍රාග්දන්තගත කරන ප්‍රමාණය වටිනාකම 22 ලක්ෂ 50000යි. ඒ 22 ලක්ෂ 50000 හදන කොට එකෙන් ලක්ෂ 18ක්ම පොදු සංචිතයෙන් ගත්තා. ඉතුරු ප්‍රමාණය පදවගත ඉපීම් වලින් ගත්ත එහෙමනම් ලක්ෂ 18 අපි පොදු සංචිත ගිණුම හර කරා. වැකිලිමේ ගිණුමකින් අපි ඉවත් කරගන්න. ඒ වගේම හදවාගත්ත ඉපීම් වලින් ලක්ෂ 50000ක් ඉවත් කරා. ඊළඟට අපි ප්‍රමත ප්‍රමාණය මොකද කරේ? ප්‍රකාශිත ප්‍රාග්දන ගිණුමට බැර කරා. එහෙනම් සමාගමේ ප්‍රාග්දන ගිණුම වැඩි වෙලා තියෙනවා ලක්ෂ 18කින් සහ ලක්ෂ 50000කින් ඔක්කොම එකතු වෙලා ලක්ෂ 50000යි. අනික අතට සමාගමේ පොදු සංචිත ගිණුම සම්පූර්ණයෙන්ම පියවිලා ගිහින් තියෙනවා. ඊළඟට හදවාගත්ත ඉපීම් වල 2 ලක්ෂ 50000ක ශේෂයක් ඉදිරියට එනවා. අදාළ ගනුදෙනුවෙන් පස්සේ කොටස් නිකුත්වීම පස්සේ නොවේ විදිහට තමයි අපි ලෙජර් සටහන තියන්නේ සංචිත ප්‍රාග්දන්ගත කිරීමකදී අදාළ සංචිත ගිණුම හර කරා කොටස් ප්‍රාග්දන ගිණුම බැර කරා අපි මෙතන පොදු සංචිතය පාවිච්චි කරා පොදු සංචිතය සම්පූර්ණයෙන් පාවිච්චි කළා ඒතර ප්‍රමාණය අපි රඳවාගත් පීම් වලින් ගත්තා එහෙමනම් අපිට පුළුවන් ආලෝක සමාගමේ මූල සත්‍ය ප්‍රකාශ උද්දෘතය පෙන්වන්න දැන් ලක්ෂ 60ක් තිබ්බ ප්‍රාග්දනයේ වටිනාකම සාමාන්‍ය කොටස් ප්‍රාග්දන මේ වල 80,50,000 කින් ඉරලා තියෙන සංචිත ප්‍රාග්දන්තගත කිරීමත් එක්ක 150,000 තිබෙන සාමාන්‍ය ප්‍රස් ගන්න තව 50,000 කින් වැඩිලා තව ලක්ෂ 2ක් දක්වා වැඩිලා තියෙනවා. ඊළඟට සමාගමේ ලක්ෂ 7ක් තිබ්බ රඳවාගත ඉපීම් සංචිත ප්‍රාග්දන්ත කිරීමත් එක්ක ලක්ෂ 50,000 වැඩිලා තියෙනවා. ඒ වගේ සමාගමේ ලක්ෂ 18ක තිබුණ පොදු සංචිතය සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගිහලා ඒක දැන් පියවිලා තියෙනවා. ඒක එන්නේ නැහැ අලුත් මූල සත ප්‍රකාශ උද්දෘතයට. තොන්නු විදිහට තමයි අපි සංචිත ප්‍රාග්දන්තගත කිරීමක් ගිනුම් තියන්නේ. ගිනුම් කරන ක්‍රියාමාර්ගය
එතකොට අපි තව ටිකක් අපිට සංචිත ගැන සාකච්ඡා කරන්න අවශ්‍යයි. සංචිත කියන දේ අපි නැවත මතක් කරගත්තා සමාගමක උපයන ලාභයෙන් කොටස් හිමියන්ට ලාභාංශ විදිහට බෙදලා දෙන්නේ නැතුව සම්පූර්ණයෙන් බෙදලා දෙන්නේ නැතුව ඒ කොටසක් සමාගම තීරණය කරන ක්‍රොස් කරන තීරණය කරන ව්‍යාපාර සඳහා ගන්න ඕනේ කියලා. ඒ විදිහට රඳවා ගන්න ප්‍රමාණයට අපි කියනවා සංචිත කියලා. සංචිත ඇතුළේ තියෙන්නේ කොටස් හිමියන්ට අයිති ලාභයමයි. ඒතර සංචිත සමාගමක් ඇති කරන විශේෂ අවශ්‍යතා මත සහ නීතිමය අවශ්‍යතා පදනම් කරගෙන විශේෂ අවශ්‍යතාවයන් මත සමාගම සංචිත ඇති කරනවා. ඒ අතර නීතිමය අවශ්‍යතාවයන් මත සමාගම් සංචිත තියා ගන්නවා. ඒ වගේම සංචිත භාවිතා කිරීමට ඇති හැකියාව අනුව අපි සංචිත බෙදෙන කොටස් දෙකකට ඒ තමයි ප්‍රාග්ධන සංචිත සහ අයබාර සංචිත කියලා. නීති අනුව එහෙම නැත්නම් උචක්ෂණ භාවය මත ව්‍යාපාර ප්‍රතිපත්ති අනුව ඇති කරගන්න ඒ වගේම ලාභාංශ විදිහට කොටස් මියන්ට ලාභලාභී වෙනුම් මගින් බෙදන්න බැරි නැත්නම් බෙදන්න නොහරින සංචිත වලට අපි කියන ප්‍රාග්ධන සංචිත කියලා. ඒක ප්‍රාග්ධන සංචිත ඇති වෙන්නේ නීති අනුව හෝ සමාගම විචක්ෂණ භාවය මත ව්‍යාපාර ප්‍රතිපත්ති අනුව තමයි මේ ප්‍රාග්ධන සංචිත කියන එක ඇති වෙන්නේ. මේ විශේෂත්වය තමයි ලාභාංශ විදිහට ලාභලාභී වෙනුම් මගින් මේ ප්‍රාග්ධන සංචිත කොටස් මියන්ට බෙදන්න බැහැ. අයබාර සංචිත කියන්නේ සමාගම තෝරන කැමැත්තෙන්ම ඔවුන්ගේ යම් යම් අවශ්‍යතා සඳහා ලාභයෙන් වෙන් කරලා තියාගන්න කොටස් හිමියන්ට ඕන වෙලාවක ලාභාංශ වශයෙන් බෙදා දෙන්න පුළුවන් සංචිතවලට. ප්‍රාග්ධන සංචිත ඇති වෙන්නේ නීතිමය අවශ්‍යතා අනුව වෙන්න පුළුවන් විචක්ෂණ භාවය අනුව හෝ ව්‍යාපාර ප්‍රතිපත්ති අනුව. ඒක ලාභලාභ විදුම තුලින් කොටස් කරවන්නට අවශ්‍ය පරිදි ලාභාංශ විදියට බෙදා දෙන්න බෑ. ඒ කියන්නේ ඔවුන්ට බෙදලා දෙන්න බැරි වෙනවා ප්‍රාග්ධන සංචිත බෑ. අයබාර සංචිත සමාගම සිය කැමැත්තෙන්ම තමයි ඇති කරගන්නේ. යම් අවශ්‍යතා සඳහා ලාභයෙන් විතරලොන් තියාගන්නවා. මේවා කොටස් හිමියන්ට ඕන වෙලාවක ආභාෂිත බෙදා දෙන්න පුළුවන්. අතට ඔබ මතක තියාගන්න සමාගම සංචිත ඇති වෙනවා විශේෂ අවශ්‍යතා මත සහ අනෛතික අවශ්‍යතා මත. ඒ වගේම සංචිත භාවිතා කරන හැකි තියෙන හැකියාව මත අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් ප්‍රාග්ධන සංචිත සහ අයබාර සංචිත කියලා. එහෙමනම් අපි අද සාකච්ඡා කරා අපේ සමාගම් විනුම් කරන හතරවෙනි පාඩමෙන් මොකක්ද හිමිකම් නිකුතුවක් කියන්නේ, සංචිත ප්‍රාග්ධනගත කිරීමක් කියන්නේ මොකක්ද, ඒ වගේම සංචිත කියලා කියන්නේ මොනවද, මේ සම්බන්ධයෙන් වන විනුම් කරන සටහන් සහ අපි උදාහරණ ආශ්‍රයෙන් සාකච්ඡා කර මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. මොකක්ද හිමිකම් නිකුතුවක් කියන්නේ, මොකක්ද සංචිත ප්‍රාග්ධනගත කිරීමක් කරන්නේ, ඒ වගේම ඒ හිමිකම් නිකුතුවක් සහ සංචිත ප්‍රාග්ධනගත කිරීමක් සම්බන්ධයෙන් අපි කොහොමද විනුම් තියන්නේ කියන එක ගැන ඔබට අපි සාකච්ඡා කරපු උදාහරණත් එක්ක පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. දැන් මොන පැහැදිලිතාවයක් තියෙනවද කමෙන්ට් එකක් විදිහට දාන්නවම ඒක පැහැදිලි කරන්නම්. එහෙනම් මතකයතුව කන්ස්ටිටියුට් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් ඊළඟ පාඩම නව වෙනකන් අදට මම නවතිනවා. ඔබ ස්තුතියි.